උදේ පාන්දර නැගිටිනකොට නෝන ගෑස් නෑ කිව්වම ගෑස් එක අරගන්න යන්න හදනකොට බලවම වාහනේට ඩීසල් නෑ. මේ දෙකම නැති වුණාම අපිට හැදෙන දේ තමයි ඔළුව කැක්කුම දැන් මොනවද කරන්න කියලා. ඔළුව කැක්කුම හැදුනත් ඒ වෙනුවෙන් බොන්න පැනඩෝල් පැත්තක්වත් නැති තත්ත්වයක් තියෙනවා. ජනතාවල විශාල බියක් ඇති වෙලා තිබෙනවා. විශාල බලාපොරොත්තු කඩවීමක් ඇති වෙලා තිබෙනවා. මාසයක් නෙවෙයි ඊළඟ සතියේ අපේ රටට මොකද වෙයි කියන විශාල ප්‍රශ්න. අපේ අධිනේචින්ද ලාල් විජේනායක මහත්මයා කියපු පරිදි තරුණ ප්‍රජාව තුළ විශේෂයෙන් අද වෙන කොටත් අපේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන තත්වයකට පත් වෙලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය දරුවෝ දෙදෙනෙක්ගේ පියෙක් ලෙස අපටම දැනෙනවා දරුවන්ගේ අධ්‍යාපනයට මොනවද වෙයිදෝ කියන විශාල ප්‍රශ්න අත්‍යන්තය. මාරුවෙන් මාරුවට අපි අවුරුදු 74ක් මේ කණ්ඩායම් දෙකම උන්ට බැරි වෙනකොට මුන් ගන්නවා මුන්ට බැරි වෙනකොට උන්ට අපි දෙනවා. හැම කෙනාම කියන දෙයක් තමයි අපි පරිස්සම් වෙන්න ඕන මේ මොහොතේ ජන මතය ගොඩ නැගී තිබෙන මේ අවස්ථාවේ ඒ ජන මතය ජන බලයක් බවට පත් කරන්න නම් අප සියලු දෙනාටම විශාල වගකීමක් තිබෙනවා. ගමේ ගොඩේ අපි හමු වෙන හැම කෙනාටම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය ඒ දැක්ම විශ්වාසය පිළිබඳ ඒ ජනතාව තුළ දැනුවත් කිරීමේ මහඟු වගකීම අපට තියෙනවා. මම දැක්කා සජිත් මහත්තය කියනවා එයා හොරුන් නැති ආණ්ඩුවක් හදනවා. හොරුන් නැති හොරකම් කරන්න නැති පාලනයක් හදනවා. මම හිතන්නේ එයා හොරකම් කරන්න නැති ආණ්ඩු හදන්න කලින් හොරුන් නැති පක්ෂයක් හදාගන්නේ කියලා. අපි දන්නවා 2019 ආණ්ඩු බලයට පත්කන විට වර්තමාන ආණ්ඩුව ලබා දීපු පොරොන්දුව තමයි මහ බැංකු හොරුන්ව අල්ලනවායි කියලා. අල්ලලා කණෙන් ඇදගෙන ඇවිල්ලා නේද? කණෙන් ඇදගෙන ඇවිල්ලා ඔවුන්ට දඬුවම් දෙනවායි කියලා. 2015 මේගොල්ලන් ආණ්ඩුව ලබා ගන්නකොට යහපාලනයේ ආණ්ඩුව ලබා ගන්නකොට අර පෙරහිටපු හොරුන් අල්ලලා කූඩුවේ දානවායි. හොරුන්ට හොරුන් අල්ලන්න බෑ. හොරුන් අල්ලන්න පුළුවන් එකම බලවේගය අපේ රටේ ගොඩ නැගෙන අදූෂිතම බලවේගය අන් කිසි බලවේගයක් නෙවෙයි. එය ජාතික ජන බලවේගය කියන එක ඉතා පැහැදිලි. මා දයාවර සහෝදරවරුනි මිත්‍රවරුනි විශේෂයෙන් අපි දන්නවා අපේ රටේ මේගොල්ලන් ණය අරන් තියෙනවා. ණයගත්තේ සංවර්ධනය කරන්න. සංවර්ධනය වෙලා තියෙන කුමක්ද? රට පාලකයෝ ණය අරගෙන තියෙනවා. රටේ සංවර්ධනය වුණේ රට නෙවෙයි ණයගත්තු පාලකයෝ තමයි සංවර්ධනය වෙලා තියෙන්නේ. දැන් තියෙන කතා තමයි ඒ පාලකයන්ට වර්තමාන සමහර ඇමතිවරුන්ට අපේ රටේ නෙවෙයි විදේශ රටවල් වල විවිධ තැන්වල විවිධ වත්කම් තියෙන. අපි ලෙඩක් එහෙම හැදුනම අපි යන්නේ ගමේ තියෙන ඉස්පිරිතාලේට. හැබැයි මේ පාලකයන්ටම විශ්වාස නැහැ තමන් පාලනය කරන සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ඔවුන් බෙහෙත් ගන්නේ හිසේ කැක්කුමටත් එක්කෝ සිංගප්පූරුවේ තිබෙන මවුන්ට් එලිසබත් එකේ. ඔගොල්ලන් අපේ ලාල් විජේනායක මහත්තයා සඳහන් කරා ඇතරම ඉස්සර නම් පාර්ලිමේන්තුවේ යනකොට පාර්ලිමේන්තුවේ තියෙන කතා අහන්න පොඩි නෝට් පෑඩ් එකකුත් අරන් යනවායි කියන. දැන් එහෙම ගියා නම් අපට මොනවද වෙයි කියලා ඕගොල්ලන්ටම දන්න. වම්බටු කතා නේද? එක එක කතා තමයි පාර්ලිමේන්තුවේ තුල අපිට අහන්න වෙන්නේ. සමහර දවස්වලට පාසල් ළමයින්ට පාර්ලිමේන්තුව තහනම් කරනවා. ඒක බලන්න සුදුසු නැති තැනක් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා මෙතෙක් ආ ගමන් මඟ තුල අපි පාලකයන්ට ඇඟිල්ල දික් කරනවා වගේම පුරවැසියන් ලෙස අපටත් වගකීමක් තිබෙනවා. අපත් යම් වගකීමක් ගන්න ඕන මේ අමන දූෂිත ඒ වගේම
තකතිරු තක්කඩි පාලකයන් බිහිවෙන්න අපිත් යම් විදියකට දායකත්වයක් ලබා දීලා තියෙනවායි කියන එක අපි පිළිගන්න. ඒ නිසා මේ රට නැවත බේරගන්න පුළුවන් වෙන්නේ මේගොල්ලන් විවිධ දැන් බලවේග හදාගෙන, විවිධ සේනාංක හදාගෙන, විවිධ කණ්ඩායම් හදාගෙන අර ගිලිහෙන බලය අර කට්ටියම අර අපේ අන්ර දිසානායක සහෝදරයා කියන විදියටම අර චෞර වලල්ල නැවත නැවත තමන්ගේ බලය රඳවා ගැනීම සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මා දෑවර සහෝදරවනි, විශේෂයෙන් මේ වර්තමාන රජය පැහැදිලිවම ඔබ දන්නවා 2015 පස්සේ අපේ රට තුළ ඒ බලය ලබා ගැනීම වෙනුවෙන් දිගින් දිගටම කරපු කාරණාව තමයි විශේෂයෙන් වර්තමාන රජය බලයට පත්වෙන්න කලින් 2016 පස්සේ අපේ රට තුළ විශාල භීතියක් ඇති කරා. ඒ භීතිය තමයි ඔබ දන්නවා කාලයක් වඳ කොත්තු දෙනවයි කියලා කිව්වා. කාලයක් වඳ ඇඳුම් වලට වඳ බෙහෙත් ගහලා දෙනවයි කියලා කිව්වා. කාලයක් වඳ සැත්කම් ගැන කතා කරා. කාලෙන් කාලෙට විවිධ දේ කතා කරමින් රටේ ජනතාව අතර අසමගියක් ඇති කරා. අපි සමගියෙන් සිටපු ශ්‍රී ලාංකිකයන් අතර වෛරය ඔවුන් බෙදා හරියා. ඔබ දන්නවා විශේෂයෙන් 2019 වෙනි වර්ෂයේ සිදුවෙච්ච පාර්ලිමේන්තු ජනාධිපතිවරණය, 2020 පැවති පාර්ලිමේන්තු මැතිවරණය වෙන විටත් ඒක උච්චතම තැනකට ගිහින් උපරිමයෙන්ම ජාතිවාදයේ වපුරමින් ඔවුන් බලය ළඟා කරගත්තා. හැබැයි බලය ලැබුණට පස්සේ ඔබ මතක් කරලා බලන්න, එකම දවසක හරි කොතනක හරි සමාජ මාධ්‍ය ජාලාවක හරි ප්‍රධාන මාධ්‍යයක හරි මේ වඳ බෙහෙත් පිළිබඳ, වඳ සැත්කම් පිළිබඳ, මේ වඳ ඇඳුම් පිළිබඳ කොහේ හරි මතක් කරලා බැලුවාද කියලා. විශේෂයෙන් මේ මොහොතේ මිනිස්සු කියන දේ තමයි මේ ආණ්ඩුවට අර්බුදයේ මවාපාමින් අර්බුදයේ තුලින් බලයක් ලබා ගන්න කෙනෙකුට සැනසීමෙන් පාලනයක් කරන්න බෑ. මම හිතන්නේ ඒක අද සත්‍යක් වෙලා තිබුණා. අද ඇත්තක් වෙලා තියෙනවා. නේද? අර දයනා ගමගේ කියන මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට පුද්ගලික යෝජනාවක් ගෙනාවා. කොරෝනා නිසා අවුරුදු දෙකක් මගහැරුණා. ඒ දෙකත් එකතු කරලා තවත් අවුරුදු පහක් දෙන්න ඕනේ කියලා. නිකන් හරි දැන් ෂෙඩ් එක ළඟට ඇවිල්ලා හරි, ගෑස් පෝලිමක ළඟට ඇවිල්ලා හරි, නේද? හොස්පිටල් එකට ළඟට ඇවිල්ලා හරි ඕක කිව්වනම් එයාට යන්න වෙන්නේ වෙන තැනකට තමයි. හේතුව අද මිනිස්සු කල්පනා කරන්නේ මේ තකතිරු ආණ්ඩුව කොහොමද ගෙදර යවලා ජනතාවට සුභසිද්ධියක් ඇති කරන්න පුළුවන් පිරිසක් ගොඩනගන්න කියලා. මම හිතන්නේ මේ ඇති වී තිබෙන තත්ත්වය වෙනස් කරන්න පුළුවන් එකම කණ්ඩායම රටේ පවතින අදූෂිතම අවංකව මේ රටට ආදරය කරන සැබෑ දේශ ප්‍රේමය නියෝජනය කරන බලව කණුව තමයි, බලවේගය තමයි ජාතික ජන බලවේගය කියන එක ඉතා පැහැදිලිව මම කියන්න කැමතියි. මා දෑවර සහෝදරවරුනි,